කණ්ඩනම වැවේ දූපත් තුල විවිධ අකටයුතුකම් සිදුවන බවට ලැබුණු තොරතුරු මත මහවැලි නිලධාරීන්ගේ පරීක්ෂා කිරීමට පිටත් වූයේ පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන්ගේද සහය ඇතුවයි. බෝට්ටුවකින් එම ස්ථානයට ළඟා වූ නිලධාරීන්ට නිරීක්ෂණය වූයේ කිසියම් පිරිසක් වැව මැද ඇති කුරුළු දූපත ලෙසින් හඳුන්වන කුඩා දූපතේ මස් පිණිස කුරුල්ලන් දඩයම් කර ඇති ආකාරයයි. ඒ වෙන විටත් සුදු කකුන් රැසක් මරා ඔවුන්ගේ හිස් සහ කකුල් කපා දූපත තුලම දමා මස් රැගෙන ගොස් ඇති අතර මරා දෙමු කකුන් දෙදෙනෙකුගේ සිරුරු රුද්ද සොයා ගැනීමට හැකි වුණා. මෙතර නිලධාරීන් තවත් දූපතක සිදු කළ නිරීක්ෂණයකදී දක්නට ලැබුණේ ඒ තුල ඉපැරණි දාගබක් බවට සැකකල හැකි ඉදි කිරීමක නටබුන් මතු ඇති ආකාරයයි. එම දූපතේ ඉහළ කොටසේ ගල් තලාවක් මත ඉපැරණි ගඩොල් පස් සහ වෙනත් ඉදි කිරීම් සිදු කළ බවට සලකුණු රැසක් පවතින බවයි මහවැලි නිලධාරීන් පවසන්නේ. කෙසේ වෙතත් කණ්ඩලම වැවේ ජලය සිඳී ගිය අවස්ථාවේදී මෙම දූපතට පැමිණෙන ඇතැම් පිරිස් එහි පරිසර පද්ධතියට දහානි කරන බවට තොරතුරු ලැබී ඇති බවද මහවැලි නිලධාරීන් සඳහන් කරනවා. එක් පසකින් ඓතිහාසික රන්ගිරි දඹුලු රජ මහා විහාරයත් අනෙක් පසෙන් පිදුරංගල එඬේරගලාදී ඓතිහාසික වැදගත්කමකින් යුත් දර්ශනීය ස්ථානත් දැක බලාගත හැකි මෙම සුන්දර පරිසරය රැක ගැනීම කාගේත් වගකීමක් බවයි පරිසරවේදීන් පවසන්නේ.